මේ ප්‍රශ්නය යොමු වෙන්නේ අපේ රටේ ආයතනවල සහ සංස්ථාවල රාජ්‍ය ආයතන සහ සංස්ථාවල දූෂණ පාඩු ලැබීම් සම්බන්ධයෙන් හොයා බලන්න කෝප් කමිටුවක් පත් කරලා තියෙනවා. එතකොට අමතුමා දැන් ඔබතුමාලා කියනවා තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබමින් යනවා. ගොඩ ගන්න බැරි තත්ත්වයකට වැටෙමින් පවතිනවා කියලා. අමතුමා පළවෙනි ප්‍රශ්නම කොච්චර පාඩුවක් සිද්ධ වෙලා තියෙනවද ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ඔබතුමාලා ගුවන් යාන තෙල් ලබා දීලා ණයට ලබා දීමේදී බිලියන 28ක් ලබා දෙන්න ලබාගෙන තියෙනවා. ඊට වාක්‍යමින් කියන මම ඉන්න කාලේ නෙවෙයි මම ගත්ත එක තීන්දුවක් තමයි ණයට විකිණීම නතර කරන්න. මොකද මම විදුලි බල මණ්ඩලයේට අපි මේ මොහොතේ ඩීසල් වෙළඳ පොලේ මිල රුපියල් 111යි. අපි විදුලි බල මණ්ඩලයේ ඩීසල් දෙන රුපියල් 70ට රුපියල් 41ක් අඩුවේ. ඒ පාඩුව අපි දරා ගන්නවා. මොකද විදුලි බල මණ්ඩලයේ ජනතාවට අඩු මිලට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන අපි එහෙම කරන නිසා භූමි තෙල් සඳහා අපට රුපියල් 105ක් යනවා. අපි විකුණන්නේ 77ට. භූමි තෙල් පාවිච්චි කරන්නේ දීවරෝ වේවා වතුකම් කරුවන් වේවා අන්ත දුප්පත් අය. ඒ නිසා ඒ පාඩුව අපි දරා ගන්නවා කොහොම හරි. හැබැයි ශ්‍රී ලංකන් ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ සැප පාසල කාට හරි වාඩි වෙලා යන්න බර අපි දැරිය යුතු නැහැ කියන ස්ථාවරේ මම ඉන්නේ. ඒ නිසා තවදුරටත් ණයට විකුණන්න එපා කියන එක මම ඇමතිවරයා වුණාට පස්සේ මේ ආයතන දැනුම් දෙන්න. නමුත් බිලියන 28ක් අය කරගන්න තියෙනවා. එයා සංචාරක ව්‍යාපාරේ කඩාවැටල ඒ ආයතන බරපතල අර්බුදයක ඉන්න වෙලාවක්. ඒ නිසා මේ මොහොතේ උන්ට සල්ලි දෙවන්න කියලා මම හිතන්නේ ඔළුවට පිස්තෝලයක් පෙන්නුවා සල්ලි දෙන්න නැත්තම් දෙන්න බෑනේ. ආදායම් වැටලනේ තියෙන්නේ. හැබැයි තවදුරටත් අපි ණයට විකුණන්නේ නැහැ. ඒ වගේම රුපියල් බිලියන 80 බිලියන 80ක මිනිසුන් ටික තේරෙනවා මදි. කෝටි 8000ක් විදුලි බල මණ්ඩලෙන් ලැබෙන්න තියෙනවා. ඒ පිළිබඳව අපි අර මං කිව්ව අර අනුකම්පාව පත් කරා කියලා. එතනදි කෝප් කමිටුව කොයි අවස්ථාවකවත් නිර්දේශ ඉදිරිපත් කරේ නැද්ද? ඔවුන්ව කැඳවල ප්‍රශ්න කරේ නැද්ද? ඇයි මේ විදිහට මේ පාඩු ලබද්දි දිගින් දිගට මේ විදිහට මේ ණයට ලබා දෙන්නේ කියන එක ගැන? කෝප් කමිටුව මොකද කරේ කියන එක පිළිබඳව මම දන්නේ නැහැ. මොකද කෝප් කමිටුවට කැඳවන්නේ සභාපති අමාත්‍යංශ ලේකම්වරයා සිට පහතට. මම ඇමතිවරයා වුණාට පස්සේ කෝප් කමිටුවට එක් අවස්ථාවක් කැඳවලා තිබුණා. ඒ අවස්ථාවේ මේ තියෙන ණය ගැන අහලා තිබුණා. අපි ණය අය කරගැනීමට කරන කටයුතුත් විශේෂම තවදුරටත් ණය දීම වෙලක් නතර කරගෙන ඔබතුමා දැනුවත් කරේ නැහැ නේද? ඔබතුමා පත් වුණා පස්සේ මම පත් වුණාට පස්සේ එකපාරයි ගියේ. එදා වෙච්ච දේ තමයි මේ කිව්වේ. يعني ඔබතුමා කලින් වෙච්ච දේවල් සා මේ දැන් ඔබතුමා බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් වුණාට පස්සේ ඔබතුමාට මේ ඉතිරි අවුරුදු ගාන කරගෙන යෑම සඳහා ඔබතුමා දැනුවත් වෙන්න. ඔබතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවෙත් ඉදිරිපත් කරනවා මම මේක බාරගදි මට කිසි දැනුමක් තිබුණ නැහැ මේ සම්බන්ධයෙන් කියලා. දැනුමක් නැතුව අමාත්‍යංශයක් කරගෙන යන්න බෑනේ අමතුමා. ඒක කවුද කියන්නේ දැනුමක් නැහැ කියලා. ඔබතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා මම මේක බාර ගන්න අවස්ථාවේදී මට මේ සම්බන්ධයෙන් මේ විෂය පතේ සම්බන්ධයෙන් එහෙම අනිවාර්යෙන්ම ඒකයි. එතකොට අමතුමා විෂය බාර ගන්නකොට මොකද මං කලින් දන්නේ මට බාර දෙන්නේ මේ විෂයයි කියලා. එතකොට මම ඇමතිවරයා මට අත ගැඹුරු දැනුමක් තියෙනවා. ඔබ අභියෝග කරනවා නම් මට කියන්න මම විෂය ගැන හොඳට දන්නවා. ඒක තමයි මම අහන ප්‍රශ්නේ. මම දන්නේ නැහැ මේ මට බාර දෙන්නේ මොකද්ද කියලා කලින්. මම අහන ප්‍රශ්නේ අමතුමා. එතකොට ඔවුන් ඔබතුමාට කොයි අවස්ථාවකදීවත් ඉදිරිපත් කළේ නැද්ද මෙන්න මේ විදිහට මේ දැන් ඔබතුමා දැනුවත් නේ. එතකොට මේ පාඩු ලැබමින් යනවා කියන එක අනිවාර්යයෙන්ම කෝප් කමිටුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කෝප් කමිටුවෙන් ප්‍රශ්න කරන එක අදාළ වෙන්නේ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. මොකද ඔවුන්ට මගේ නිලධාරීන් කැඳවලා ප්‍රශ්න කරන්න බැරි නිසා කෝප් කමිටු හරහා තමයි දැනගන්නේ. මම විෂය භාර අමාත්‍යවරයා මාස්පතා මම ප්‍රගති සමාලෝචන රැස්වීම හැම ආයතනයකටම තියෙනවා. ඊට පස්සේ මාස්පතා කළමනාකරණ රැස්වීමක් කරනවා ආයතන සියල්ලෙන් ප්‍රධානී එක තැනකට අරගෙන. ඒ නිසා මම මට කෝප් කමිටුවේ මොකක්ද උනේ කියලා දැන ගැනීම අදාළම නැහැ. මොකද මම දැනගන්නේ කෝප් කමිටුව හරහා නෙවෙයි. මම ඔබට කියන්නේ මගෙන් ආපු ගමන් බිලියන 28ක් ණයයි කිව්වම රයිට් ඒ කෝප් කමිටුවේ නිර්දේශයක් දෙන්න කලින් තමයි මම ඔබට කිව්වනේ. මම තමයි ණයට දෙන එක නතර කරලා අය කරගන්න ඊළඟට අමාත්‍ය මණ්ඩලයට මේ මූල්‍ය අර්බුද ගැන කියලා අගමැතිතුමා ප්‍රධානත්වයෙන් අනුකමිටුව පත් කරා කිව්වා. මම කිව්වා අනුකමිටුව හිටියයි කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා. එතුමා මේ කමිටුව පත් කරන්න හේතුව තමයි සංචාරක අමාත්‍යංශය යටතේ තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනය අපට බිලියන 28ක් ණය වීම. ඩලස් සලහප්පෙරුම අමාත්‍යතුමාව මේ කමිටුව පත් කරන්න හේතුව තමයි එතුමා යටතේ තියෙන ලංකා විදුලි බල මණ්ඩලයේ අපිට බිලියන 80ක් නැත්තම් කෝටි 8000ක් ණය වීම. ඒ කියන්නේ ඔබතුමා නොකිය කියන්නේ මේ කෝප් කමිටුවේ නිර්දේශ වැදගත් නැහැ කියන එක. වැදගත් නෑ නෙවෙයි. ඉතින් අමුතුවෙන් මට දැන් කෝප් කමිටුවේ නිර්දේශ ඔය කියන නිර්දේශ සියල්ලම කෝප් කමිටුව දෙන්න කලින් මම අපේ ආයතනය තුලේ කතා කරලා තියෙන දේවල් කෝප් කමිටුවේ මම ඇමතු වුණාට පස්සේ. ඉතින් ඊට කලින් මම දැන් අපි කියමු මම දන්නවා නම් අපි කියමු උදාහරණයක් විදියට මගේ දරුවට පාසලක් හොයාගන්න ඕනි කියලා මම දන්නවා නම් දරුවා දකින්න
හිතවතෙකුත් කියනවා දැන් අවුරුදු පහයිනේ දැන් ඉස්කෝලේ දාන්න ඕනේ කියලා. මම කලබල වෙන්නේ නැහැ. ඒ මම කොහොමද දැනගෙන ඒ ගැන මම කටයුතු කරමින් ඉන්නේ. ඒ අතරේ තව නිර්දේශයක් ලැබෙනවා. ඒක හොඳයි. මම නොදන්න දේවල් තිබුණා මට දැනගන්න පුළුවන්. මම නිර්දේශ දෙය බැලුවා. නමුත් ඔබ ඔය කියන නිර්දේශ අපි කලින් දැනගෙන ඒවට අවශ්‍ය පිළියම් යොදමින් ඉන්නේ. ඒ අනුව තමයි මම අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කියලා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුකාරක සභාවක් පත් කරගෙන මේ ප්‍රශ්නය එකින් එක විසඳමින් පවතින්නේ.